අයිෝවන් ඔබ විශ්වසනයපත්කාටත් කලින් රටකේ ස්වාදධනුපානී රාත්‍රී දදාය ප්‍රධාන ප්‍රෘත්ති විකාශය සමඟයි අදත් එකත වෙන්නේ මම චරිත තනංචය පමුණුහේත්‍ර. මම නිශාන්ත දෙෙල් රුක්ෂි දසුනුසුම්ළ පොචත්සරස් සල ප්‍රථමයෙන්. පුුරෝණ පුකුර අදත් දෙදහස පනි මරණ ලයිස්තුුවට හැටපහක්. සංචරණ සීම රටපුරවා යළි ක්‍රියාත්මකන්. ළමයින්ට ෆයිස සුදුසු බවට ළමාරෝග විශෂක්කීන්ගෙන් ප්‍රකාශයක්. පොසුන් පෝයට සමකාමීව මෙහින් තලා ආලෝක පූජාවත් ඇරබෙයි. උපාදි ධාරන් දහ අටදහසක් දුෂ්කර ප්‍රදේශවල ගුරුසේවේට. එල්ටා ප්ලාස් ඉතාමත් දරුණු විය හැකි ඉන්දියාවෙන්ම අනතුරුවගවීන්. ්‍රේශන්තේ අදර්තිනයේ දී කොරණ සාධිතයන් දෙදහස් එසේ හැතැ අට දෙෙකු හඳනාකෙන තේරවා. එවගේෙම රහල් වල සිටි එක්දහස් අටසේ අනෝ දෙනෙකු සුය ලබලා නිවෙස් වෙත පිටව කියා. එවගේම තමයි චරත් ඒ තහවරු කළ කොරෝණ මරණ හැට පහක් සෞකසේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අධවාර්තා කලා. මෙඇතර ෆයිස එන්නත ළමයිට සුදුසු බව පවසන ළමාරුග වයිද දෙවරන් ලබට අගෝස්තු මාසයේදී පාසල් විවෘත කළ හැකිවනු ඇති බවට විශ්වාසය පල කරනවා. මෙරටෙන් හදුුරාගත් සමස්ත කොරුණ ආසාධ තින් සංඛ්‍යාව දෙලක්ෂෝ හත ලිසයි දහස් එකසේනාවයක් පුද්ගලින් තිස් දෙ දහස් දෙේ දහ නවදෙනෙකු රෝහල් වල සහ අත්‍රමති ප්‍රතිකාර භධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබ විනිසිරෙනවා. සුවේ ලැබූ සංඛ්‍යාව, දෙලක්‍ෂෝ එකකලොස් දහස් එකසිය සූහායක්. ය දිනේදී කොෝුණනා මරණ හැට පහක්සිද වූ බව සෞකසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අදතහවුරු කලාා ඉන් විසි පස් දෙනෙකු කාන්තාවන් වනාතර අනෙක් හතලස් දෙනා පිරමි පුද්ගලයන්. වයිසෞුරුදු තිහට අඩු දෙදෙනෙකුද මියගිය අය අතරවනවා. පනස්තුන්දිනිෙකුම වයිසවුරුදු හැට සහ ඊට වැඩි අයයි. මෙ අතර රජ අයුරෝද වෛදි නිලධහරින්ගේ සංකමය කොළවදී මාතති හමුවක් පවත්තමෙන් කියා සිටියේ ආයුේද රෝහල් තුළ මෙතෙක් ොවි රන වාර්තාවී නැති බයි. මේමකට සියකට ආසන් ප්‍රමාණයක් ඇතුලලා තියන. ඒ පිරිස මේමකට විස්සකට විසිපාක ර්ධික ප්‍රමාණයක් මේ ඉතාම කෙටි කාලය තුල බෝම හොඳින් සුවය ලබල නික්ම ලාගල න රල් පයර දරල්ලට ඇතුලත්තච්ච සිමගනෙක් මේ දක්වාමාරට පත්වෙලාන. ඒගේ සංකූලතාාවලට ලක්වෙතාාන්නෑ ඒකහින් අප බෝම සතුට වෙනවා මේ තත්වේ ඉසරහට ගෙන. මේතර සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නේ නැති අයිම්පන්දයන් දැඩිව නීතිය ක්‍රාත්මක කරමින් හෝ. රුුණනාரோගය මර්තනි කළයුතු බව, ඇමතිනී පවිත්‍රා ව්‍යාරච්ච හත්මිය පවසනවා. කළුතර නාගොඩ මහරු හලේ හරද කැටීටරී කරන රසායිනාගාරය විවෘත්ත කරමෙනුයි අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ්‍ය කළ. ඊට වැක මුදල රුෆයාල් මලියන දිසේ පන්හාක්. අමාත්‍ය රෝහිතාේ ගුණ වර්දන මහතා ඇතුළ ැතියඇමතිවරු පරිසක්ද මෙම අවස්ථාවට එක් වුණ. එලදියක මුදලක් කැබිනට එකෙන්වෙන්ක නොලැබවා ආය සෞඛකේ කොවි් රෝග මර්ධන කටයතුව. අපට රට මේරගන්න පුළුවන්. මේ රෝගය මර්ධනය කරනවා කියනෙක අපට කරන්න පුළුවන්. ඒ සඳ අපට දැඩි විශ්වාසයත්ති න පලවෙනි කොවිට ැල්ලද අපට ඒ මර්ධනය කරන්න පුළන් නා ෙව රල්ලද අපිට කොවිද රෝගේ මර්ධනය කරගන්න පුුවන් න තුන්මනි ල්ල අපට මර්ධනයරගන්න කියනෙක අපහසු කාරයක් නෙම. අපේ ඉලක්කටය. එහෙමන ඒ සඳහා අපි නීති පනවපුුවන්. ඒ නීති රටේ ක්‍රියාත්න කරන්න ඕන්නේ කොරනාවට එරිහි දන්න. discharge ක වැඩපි வி දුරත් akan deवව ්‍රatet kai. හ ස්පෝට්නිෙක් ව එඩත්වල පලමු මාත්‍රාව ඒවන විට ලබාගත් සමස්ත සංඛාව විසි හතර ලක්ෂ අසුහත් දහස් දෙසිය නෝ හතා. අට ලක්ෂ පනස් අත් දහස් අටසේ හැට අට දෙෙකුට මෙහි දෙවන වාාතාව ලබාදී තිබෙනවා. පයිස සමාගම අපට තහුරු කරලා තියෙනවා. ජූලි මාසය පලවෙනි සති තුනේදී. එක සතියකට මාත්‍රාව විසිහය දහස බැකින් මත්‍රා හැත්තා අට දහසක් පලවෙනි සතු තුනේද ශ්‍රී ලංකාවට ලබාදින කියලා. ඒවගේම මේ වසර තුළ සමස්.

පයිස මාත්‍රා ලක්ෂ පණහත් දෙන්නත් ඔවන් ඔබ සමඟ එකතාව පල කරලා තියෙනවා ඒ අනුව ජුලිමාසේ හයවෙනිදා පමණවන විට පයිස පලවෙනි මාත්‍රා විෂ හයදාහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි මේවා ශ්‍රී ලංකා රජ්‍යය රාජ්‍ය අෞෂධ නීතිකට සස්ථාව අරහා මිලදී ගැනීම කරපු එන්නත් තමයි අපට ලැබෙන. ගුරුවරුන්ට සහ ෙසුන්ට එන්නත් ලබාදීමට අනතුරුව ලබන අගුස්තු මාසේදී පමණ පාසල් වියුෘත්ත රීමට හැකිවන ඇති බවට සෞඛ්‍යංශ විශවාසය ප කල කරනවා පයි. එන්නත තමයි භාවිතා කරලතිෙන්නේ දියුණු රටවල අවුරුදු දොළහට වැඩි වයස්කාාන්්ඩ එන්නත් කිරීමට තම සාර්ථකෝ රටවල් කලති නවා ඒ ආශි ඇතිිලතින සංකුලතා යිතා අආවම ලංකාවෙත්ඒක භාවිතා කරන්න වෙන්නේ ෆයිස එන්නත මේ දරුවන් වලුවෙන් වෙන්කරගන්න ඕනි ඒවගේ මේ වැක්ෂන ලබාදීමට අපි ක්‍රියාවලියක් ගොඩ නගාගන්නඕනි. සංචරණසිම්ම අද රාත්‍රී දහයේ සිට ජලී ක්‍රියාත්මක වෙනවා. අනිත්තා අලවම හතරවනතෙක් එය ක්‍රියාත්මකයි. නීති කඩකරන්න අතරන්කොඩගැනීමේ මෙහහිම් සඳහා, පොලිස් තිලතාරින් විසි දහසකට අධික්ක සංඛ්‍යාව යොතුවා ඇති බවයි පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. මේ අතර තිකුණා මලේ සහා මඩකල පපෝද ත්‍රික වල ග්‍රාම නිර්ධහරී වසම් එකොළහක් අද පෙරවරු හය සිට හුද කලා කරති වෙනවා. සංචරන සීම අනිතා අලිවම මහතරට ලිහිල් තලද පලා අතර සංචරණයට අවසර හිමි වන්නේ නැහැ. පොදුූ ප්‍රහණ සේවා හා නිරෝධයන ්‍රේතිීන් ැනත පොලිසිය දැඩි අවධානයෙන් සිටිනපා. අද රාතී අටේසිට කුරාදා උදසන හතර වන තුරු, පොලිසි විසින් ශ්‍රීලක්කාව පුරාම මාර්ග බාදක දං ජංගම සංචර තු සහ ර සංචා ය දවිීම පොරත්ව න. විසිදදාහස ාසන සංඛ්‍යාවක් පොලි ධ රින් මේ සඳහ යදීම බලාපොරත්වෙනන. පලාත් මයිම් ලද විශේෂ පරික්ෂාකරීීමිදු කරන. අත්‍යාවශම අව මගලක් වැනි කටයුත්තකට හැරෙන්ට වෙන කිසිම අවස්ථාවකදි, ලාත් මයින් ර ගමන් කිරීමට අවස්ථාව ැෙන නෑ. දදු ප්‍රහන්සේ වසඳහා නිරෝධාන රීතින් පැවතියද. අදතිනෙත් පොදු ප්‍රවහණ සේවා ක්‍රියත්මක වඋනේමේ අයුරින්. ගන්නටේ දකාට ග ග ප බඩගේ ලෙඩේ ඒකල මදග ඒලට ප පට පයිද මට වස්තයි දව. ోై డ అ ాే త న్న හිంా. అ ో మాత ఉంద స్తర మాస్తా వలో రం్య ర ని. ස්නායිර පලාත තුළ රාජ්‍ය අර්ථරජ හා, පෞද්ගලික ආයතනවල සවකැන් ගෙන්වීම සම්බන්ධින් නව සෞඛ්‍ය නිර්දේශ පසුකේතා නිකුත් කෙරුණා. එය අනුව අත්‍යවශ්‍ය සේවාකනයට අයත් සියලු රජී ආයතනවල ප්‍රධානන්ට අත්‍යවශ්‍ය ප්‍රමාණයට පමණක් සෙවකයන් ගෙන්වාගයුතු වෙනවා. අත්‍යවශ්‍ය සේවාකනයට අයත් නොවන සේලු ආයතනවල ඕනෑම නිලධාරයෙකු සෙවකයකු එක් සතියක් තුළදී සේවාස්ථානයට කැඳවිහැකේ උපරිම දිනදිකක් පමණයි. රෝන ව සංගතයෙන් ජනතාව මුදා කැනීමට සෞඛ්‍යංශයේ කාරර් බදලෙසිදු කරන සවිශාල මෙවර පිළි බඳව අමුත්වෙන් කිව යුතුන හැ. එනිසාම තමයි ඔවුන්ව සුව විරුවන් ලෙස හඳුන් වර්න්නේ. එසේ හඳුන්වන සස්ුව විරුවන්ට සිර වුණු කන ගාටුදායික පොතක් අද වර්තාවන. ලිය ටිය ික්ෂණ රහලේ හදිසි අනතුර ඒකේ විත අද අලියුම පැමි පුද්ගලයන් තුන්නෙකු මෙේ රෝහල් කාර මන්්ඩලේට මෙන්ම පොදු දේපලවලටද හනිසිදු කරති වුණා. ප්‍රතිකාර ලබා ගැනීමට පැමි පුද්ලයන් මොකාවරන පැළඳ නොසිටීම සම්බන්ධය. රෝහල් කාරය මන්ටලය දැනුවත් කළ අවස්ථාවේදී. ඔවුන් මෙෙලෙස කළහකාරී ලෙස හැසරී තිබෙන්නේ සිද්ධහට සබන්ධ පුද්ගලින්න් දෙනෙකු අත්තරකොටකෙන ඇති අතර පලාගගේ අනෙක් පුද්ගලයා සොයා වැඩිදුර පරීක්ෂණ ක්‍රියත්මක බව අපිටිය මුූලස්ථාන පොලසිය ප්‍රශ කළ. සැකරුවන් මඩකම්ඹුරුමුල්ල ප්‍රදේශී පදිංචකරුවන් වන අතර සිද්ධිය සිදුවන අවස්ථාවේ මොවුන්තිදිනා බීමතින් සිට ඇති බවද වාර්තාාවනවා. කනගාටුව ප්‍රකාශ කරන මොකද අපි මේ වෙලායි බොහොම කැපවීමකින් පොවිට් මැත්්දෙ අපි මේ රෝගී සත්කාර සේවාමන් ඉතාමත් අමාරුවෙන් කරගෙනයන්නේ. වසර ගණනාවක දේශපාලෙ පුළුල් අත්දැකි මැති ජේෂ්තම දේශපලර්චක වන එක්සත් ජාතික පක්ෂයේ නායකරවනිල් වෙක්‍රම සිංහ මහතා පාර්ලිමේන්තුූ මන්ත්‍රීවරයෙකු ලෙස අද පෙරවරුවේ තවරුන් දුන්නා. එකතානායක මහින්ද්‍යාපා අභිවර්තන මහතා ඉදිරයේ. දෙරුම්දීමෙන් අනතුරුව ඒ මහතා තමන්ටහිමි ඉදිරි පෙල අසුන විත පැමිණියේ අග්‍රමාත්‍ය මහිද රාජක්ෂ හතා ඇතුළු මැතියමතිවරුටද ආචාර කරමින්. දහනවසේ හැත්ත අට වසරේසිට දෙදහස් විශ් වසර දක්වා. අකන්නව ට පර්ලමේතු නියෝජනය කළ අනනිල් වික්‍රම සිගම හතා. එම කාලය තුළ අගමැතිවරයෙකු අමත්‍යවරයකු විපක්ෂනායකවරෙක නියෝ ජමාමත්‍යවරෙක ඇතුළ විත තනතුර හොබවාතිමනවා දෙදහස් විශස වසරේ පැවති මහමැතිවරේ දී දරුණු පරජයකට මුහුණදුන් එක් ජතිත පක්ෂ බාගත හැ ව එක් ජාතික ලයිස්තු මන්ත්‍රීතුරයක් පමණයි. එ සඳහා විද නම්ියෝජනාවීමෙන් අනතුරුව. අවසාන පක්ෂනායික අනල් වි්‍රම සිග හ නම්කිර පක්ෂ පස . ඒලා එම තීනේ පක්ෂ හල කම්රයා ැතිවරන කොමිසට ැනුම් දන්න. යන ක් ජත පක්ෂ ජාතිකලයිස්තු මන්ත්‍රී දරය සහ නිල් වික්‍රමසිංහ හතාගේ නම ගැත්කිරීමම්හන්යෙන් තරනය ගැනීම සඳහ ැතිවරන කොමසම පසුගේ දහ අටමනදා ැස් වන. ඒද නිල් වික්‍රම සිං මහතාගේ නම තුළත් කරමින් ගැසත් පත්යක් නිගත්කරීමට රජයේ මුද්‍රනාල වෙත යමුකිරීමටයි පියවර ගැනු. නුව රනිල් වික්‍රම සිහමහ අදෙරවරේ පාලිමේතුව වෙත පැමනිිය , එමහතා පරලිමේතුවට පැමිනෙදිී සුපතිීම සඳහා, පක්ෂ සාමාජිකන් පිරිසක් පාලිමන්තු පිවිසුම් මාර්ගේ ොරටුව අපියසට පැමින ටිය. ආන්ුව කවදත් පහිටවා ගන්න රන ඇති පක්ෂ කාරය රය කරන්න අපි මටත්ති ල සම්න්දයන ළ චරයි ල පෙලිය කරන්න මහද පෙල තුම වුදු විසිා පෙරලි කර මකද ෙල වපි ින්දුව බැස්වා රත්තුය කිසි ප්‍රශටයන වැඩ ැරියගේ ප්‍රශ් ද ති සතටනම මොකද පර්ලිමෙන්තු ඉන්ඩෝන කෙක මංහිතන්නේ අවුටත් විශල පරණතත්දකම් රශක් තියනෙන. විපක්ෂේ කාය බාරයට තවත් මන්්‍රීවරය කැටියටේ තුමයි වීම පිළිබඳව සතරයි එත්තුමාට තියෙන්නේ වි පක්ෂනායක තුත් එකක එක ගම. කියන්න නත්තන් කකුලින් දින්න ෙේ ගනිම පච හරි ඩ කරයි.ොහොමත් වැඩ කර ඒත් කර වැඩ දක්කන්නේ පේවන්න ප අද කරනදේ බලන්නකොම කක්දගේ අදත් කරන අද පාල්ලිමෙන්ය ඇතුලේ අපකස්සර ය පත් අප එක්සත් ජාතික පක්ෂය තමයි ැබයි අද බලන්න එක්සත් ජාති පක්ෂයට කිසිතු මන්ත්‍රියයාසිය දිනාගන්න බැරුව අදරල් ලක්මේ මත්තය පාලිතුර මන්න ඒක අනවත කරන්න ල්මත මාව දන්න මව දම දන යන්න යදන්න පිට ේ. ලයිස න පහනේ යා කෝම දන්න එල් මගේ ලයිසනවා බැලුවද නෑන අලුත්්‍ය මන්ත්‍රවරෙක් දියරන්රට අපි සතෝෂ නවර ාලිමෙන්ත ෙේ විසි පහට පේවා ට අභෝගයක් ප රනි මත අභියෝගයක් වේ මයිතන සජට සුපතු න්ගේේ පාලිමේතුවට පමි රනිල් වික්‍රම සිහ හතා තානායග මහිද්‍යාපා අි වර්න හතා ඉදිරියේ මන්ත්‍රීවරයක ලෙස ීරුම් න්න පති. තුරුව තමන්ට හිම ඉරිෙළ අසුන වෙත පැමිනිියා ඒ අග්‍රමාත්‍යවරයා ඇතුළූ මැතියමතිතවරන්ට හද මේ සබාවවට පැමිනිිලා යලි පාලිමේතු ජීවිතයක් ආරම්භ ක්‍රන්් අවස්ථාව ලැබීම ගැන මං විශේෂයෙන්ම මගේ සතුට ප්‍රකාශ කරනවා මේ පිළිබඳව ඔබතුමාටත් අපේ සභානයකතුමාටත් තගමයිතුමාටත් විපක්ෂණයකතුමාටත් අනික් පක්ෂණයකින්ට මං මගේ ස්තුතිය ප්‍රකාශ කරන. අ ස න ල න්ත්‍ර ර ්‍ර න් න්ත රුණ ස ര ල් හර, ්‍ර සි හ සමඟ ාවක නිර වන ර ද රපයක් සම ජමාත ර්තා කරති ුණ. රජයේ අත්‍යවශ්‍ය වේදම් බැරීමට හා ෝවි් වසංගතයේ පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිත් කර ඇති පරිපුරක ඇස්තමේන්තුව සම්බන්ධෙන් වවිවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වනා. ඊට පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අදහස් පල කලා මාබැංකුව සනාතකරන ස්ායිකරන අරමුදරක් තිබුණ කියලා ඒවාගේම කෝප් අයතනයයට සනාතකරන. එතවට ඒ මුදල් ටික අමතිවර කියන අපේක පාවිච්චි කරේ. එෙල්මිල ාකරන කරන්න ේ කිය හ නමක්ොකට බඩුමිලාටු කරන්නද බඩුමිලාටු නෑන එනම් ොහ අරකාගරි සාක්කොද කගේ මි සූතරය තිපනානම් ෙල් මිල වැඩිවෙනවා අද ඩිවෙලාදය කියල කියනවා. මේ මන්ත්‍රතුමාට අවස්ථාවදිල බොරු කැන් ඉට දෙන්න බෑ ඔ මේ පාර්ලිමේච සභාගත කර මහබැන්කෝ ආර්ථාවේ මිල ස්ථායිකන් අරමුදල නමින් පීටු අරමුදලෙ මුණනාද කරේ කියනකත් ඒ අරමුදල පීටෝ අවස්ථාවේ දදා ශ්‍රි්ත මාර්තුමාස තිස්වන්න්න ගරු ග්‍රාම. දල්ලම ව නිදිරිිත්ර මත්‍යවට පත්්‍රිකාවේ ඉ පැද ද ර මි සූත්‍රේ වලක් නෑ අද වෙනකොට අපි දෙදස් දාමය දහනමේ මේක බාර දෙන්නකොට මර්බන් එකන බොරතෙල් බැරලක් ො හැටයි යි ට මනි ස ෝඩිය ේ රෝ යි යිස දන්න හැත්ත දකයි ඒක හර හ හ හ හ ද අදට මර්බන් බැරල එක. අපි න්න බර්බන් ික් ොල වල්ටේයන්න. අ අද ඒකත් හැත්තඇතුළට කියීල දයෙන්නේ බලන්න මමාත්‍ය වරගෙන ඕකට කල්පෙන්න්න ඔන්න වවිරජමත හ රගත්තන කොදක්ොත්. මේ තෙල්මිලත් එක්ක ඇමදාම ආ්ඩුවක් මේක වැඩිරනුට වික්ෂකෑගාන ඒ කාල බතුමාර වැඩි කරනකොට විපක්ෂකෑ ගනකතම ඇත්ත දත්ව. මදැන දේශපාලන බේදයකින් පොඩක් හෙට ගහිල්ල මම කැමති රජයට පෙන්නුම් කල දෙන්න ඔවුන් කළ යුත්තේ මොකක්ද කියනක සම්බන්ධෙන්. පාර්ලිමේන්ත්‍රේ මොනවා කිව්වා. කොච්චර නීතරීති දැම්ම කොච්චර ගැසට ගැහවා. වෙලද පොල්ල මේ පාර්ලිමේන්තුවට පාලනය කරන්න බෑ. හල්මිලට ගැසත් ගහ ගහල දැන් කියන්න අනුව අටයි කියල දරමේ ගැසත් ගැල්ලෙන් ඇතිව අටන්න ඇති ලා තියන ප්‍රශ්න වලට අිියෝග බැත්්‍යවනත් අප විසුදුන්ලබාදන්න පටතු කල්ල තියෙනවා මේට ලේසියෙන් කරන්න බෑ. හැබැයි විවේචනයට පමණක් සීමමා කරන්න පා දකින දකිනදේ බලලා විවේචනය කරන්න පුළුව. හැබයි ඒ විවේචනයේදී ගුණාත්මගාවයක්තියනො යෝජාවක්ක් හැබැ යෝජනාවක් නති වික්ෂක් දන්න. දර්ශකේක නේණතාවකින් පසුත් තුළලාව දේශපාල සංව අදය අදේ ජලි ආරම්භ කිරීමට සේලොු කටේතු ස්වදානම් කරති වෙනවා. වත්මන් දේශපාල තත්වේ හමුවේ රටේ ඉදිරි අනාගතය පිළිබඳව සංවාධයට ලක් කරෙන තුලාව සංවාතයටට රාජා මාතරන් වන ඉන්ික අුරුද්ධ ජනකක්කුම්රයන මාතතුරුන් ආ්ඩු පක්ෂ නිියෝජනය කරමින් සහභාග වනවා. විපක්ෂ නියෝජනය කරමින් සමකි්ජාන පලවේගේ පාර්ලිමින්තු මන්ත්‍රී මජබ රහමමාන් හා, එක්ත් ජාතික පක්ෂ නියෝජචනය කරමින් හිටපු පාර්ලිමින්න්තුමන්ත්‍රී ආශු මාර්සිංඥයන මාතතුරුන්ද සහාකි වේ. ලාව සංවාධය අද රාත්්‍රී දහයැයිතිහේ සිට ස්වාතින රූපානිවසේ සජීව ලෙස විකාශ්වි කෙරෙයි.. පොසන් පුර පසුලුසක පොහොය දෙනය හෙටයි. මෙවර පොසොන් උත්සවේයට සමගාමීව යිතිහාසික මෙිහින් තලා ආලෝක පූජාව අද ආර්භ වුණා. එය අමතය චමල් ග්‍රංචපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙිහින් තලා අලෝක පූජාව හෙට සහ අනිදදාා භවෘත කරෙන්නේ ජනාධපත්තුමාගේ ස්තහා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ිහින් තේ ආලොක පූචාව අදධදිනාරම්භ කරුණේ මිහින් තලා රචමහා විහාරධිපති පූච, වලවා හැගුණවේ දම්මරතනවා මනිහසගේේ අනුශ්‍යාසකත්වය. ඩල සල්හපෙරුම එසම් චන්ද්‍රසේන කෙලි රමු කවැල්ල දුමිින් දිසානායැන මහතරු ඇතුරු මැතිමතිවරු ැසක් ඊට එක් සිටිය. ක්කල නීතිවීතිවලට අනුව අපි මේ උත්සවය පැවැත්වීමට තීන්දුකල් ඉනිසා තමයි යද මේ ස්ථානයේ තා පිරිසක් පැස්සි එමනැත්තා ලක්ෂ සංකයාත ගැනතාවගේ පිීතිබෙන. රජමහා විහාරයා අවට වැව්රාශ්‍යයක්ක තිබෙන විවාරිමාර්ග විපාර්මිහින්තුව, මේ වැැවියල්ලමලෙසකර කරන්න දැන් වැඩ කටයතු ආරම්භ කල්ල තියෙනක් ති බලාපොරත්තිෙන. මීළඟ කසොල්ුමහා සොයවෙෙනකොට. මේ ප්‍රදේශයේ එතිබෙන සේලුම වැෞටික සරස් කල්ලදීලාක්. ඒභූ තවතවත් මෙිහි වන්දරා පිරිිසේන සේරම බෞද්ධ පැතිපතුන් සඳහා සකස් කරන ද මෙ අතර හෙට පොසන් පෝදා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් සංචරන නීති කඩ නොකරමින් කටයතු කර ලස පොලිසිය ජනතාවකින් ඉල්ලා සිටිනවා. අද රාතී අටේසිට කුරාදා උදසන හතරවන තුරු. පොලිසි විසින් ශ්‍රී ලංකාව පුරාම මාර්ගබාදක දං ජංගම සංචාර යතු පදි සංචර සහමර සංචායදවීම ලාපොරත්ව වන. විසිදහසක ාසන සංඛ්‍යාවක් පොලිස්න ධර මේ සඳහා යදවීමට බලාපොරොත්තුවයෙනවා පලාාත් මයිම් මලදී විශේෂ පරික්ෂාකරීීමිදුරන. අත්‍යාවශම අව මගලක් වැනි කටයුත්තකට හැරෙන්ට වෙන කිසිම අවස්ථාවකදි පළාත් මයින් මරා ගමන්කිරීමට අවස්ථාවලැබෙනනෙන. සුකේ සේ රජ සේව සඳහා බන්ඳව ගත් උපාධධාරීන් පස් අට දහසකට අධික පිරිසගෙන් දහට දහසක් දුෂකර ප්‍රේශයන් හි ගුරු සේවය සඳහා අනයුක්තකිරීමට පීවරකි නැති බව අමාත්‍ය ජන බන්්ඩාරතෙන් කොන්ටමහතා පවසෙනවා. සිය අමාත්‍යංශේ පැවති මමාධ්‍ය හමුමූකද අමාතය ජනක බන්ඩාර තෙනකෝන් මහතා තවදුරුටත් කියා සිටිය. දෙදහස් දහනාව වසරේ බඳවාාකිනති වූ, අභ්‍යාසලාබී උපාතිධාරීන් දා හත්‍ර දහසකට අධික පිරිසක් සංවර්තන නිලධාහරෙන් ලෙස ස්තර සේවේ අනයුක්ත කළ බවයි ශ්‍රී ලංකා ගනකාධදිකාරරි සේ නිලදහරින්ට උසස්වයම් ලබාද ඇති වත් වත් නිලධහරින් පිරිසක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කලා. sri lanංக்காරිපාலான சேவேට குසලතා පදනமை අதே පනස් හ්‍ර දෙනෙකු බඳවාගෙනතිබෙනවා. වෘத்த தරங்க විவாகගෙන් සோූ නිලදහரிෙන් දෙசிய තුந்தனுකුது, ඉදිරියේதிී බදවාගැනීමට අපේක්ෂා කරන බවයි அමාத்திවරයා මෙහිදී සඳහන් කே. மாண்டலிக்க නිலදහரின் අටசிய கපිරි සක්ද මෙ වසර තුළ බඳවාගෙන ඇති බව මෙහිதிී ප්‍රකාශ කරුණා අමාத்தி්‍යශலேකம் ජஜත්නර, අමා්‍යංශ උපදේශක මහින්ந்த මඩිය ඒවායන මහத்துருන්ද මෙම අවස්ථාවට එක්க்கோனா. හොරම් චෝදනා සහ විරෝධතා පැමිණේද ශොපින් පෑක් තානම ක්‍රියත්මක කරන බව අමාත්‍යය මහින්දාමරව මහතා පවසෙනවා. විකල්ප හඳුන්වාදී ලබන වසරවටවිට ලංචීත් සහනමද ක්‍රියාත්ම කරන බව කියලා අමාතවරයා ලංශීට් දෙකක් අතර පවතින කුඩු වර්ගය ශරීරයට ඉතා අහිතකර බවත් පෙන්න ලතුන්නා. මෙ අතර එක්ස් පස් පර්ඩ් නවකාවේ ප්‍රස්ටික් අමුද්‍රව්ව්‍ය මාස තුනක් සඳහා ලංකාවේ සමගම් දෙකකට රැගෙන ආඒවා බවද අමා්‍යවරයා සඳහන් කලා. තය මහින් අමරීර හතා මේ පව සඳහන් කළේ පරිස රමා්‍යංශය අද පැවති මාත්‍යය හමෝකද. ඒහිද ඔහ වැඩදුරටත් පැසේ ක් පෙස්පල් නොකාවේ ප ලාස්ටික් වලින් සිද ව ැ නය පිඳව රජය ප්‍රමුකව්ධාන යොමුකරමින් කටයතු කරන බවයි. එහිති වූ පලාස්ටික් වලින් විශාල ප්‍රමාණයක් ලංකාවට ගෙන් වූ අමුද්‍රාවයි. ඒ මෙලට නිෂපාධන සමාගම් දෙක මසතුන කවශ්‍යතාව වෙනුවෙන් ගෙන් වූ ප්‍රමාණයයි. මෙවැනි කම්හල් දහයක් පමණ පවතින බවකි අමාත්‍යවරයා මෙම ප්ලාස්ටික් වලින් ප්‍රති්චක්‍රීරය කරනුේ සියට හත ප්‍රමායක් බද ප්‍රශක. අති දැවැන්ත පලාස්ටික් ප්‍රමාණයක් අපේ මුහදු පද්ධතියට එකතු වෙලා තියෙන මේගේ ලොකු පසරහාණියයක් සිද්ධබෙනවා. ඒ පිළිබඳව මේ විසේ සඥ්ඥන් දෙන මත්තයන්ුව මේවා. මා කාරයකට එකතුරගැනීමේ හැකියාවක් තියෙනවාද දෙගෙනක පිළිබඳව. අවශ්‍ය කටුතු කරන්න කියල දැන්ට තිීන්දු කල යන මොනතරම් හානයක් වෙලාද කිය පිළිබඳව. මේ වන විට පරික්ෂණ කරමින් යනෝ දැන්ටමත් අප එකතු කරගෙන තියෙනවා ටොන් දාහකට වැඩි ප්‍රමාණයත් මේවා පිරඳවගෙනඉන්නවා වත්තල් ප්‍රදේශය අංගනයක කටේන හතලි සතරක් කට වැඩි ප්‍රමාණයක මේවා එකතු කරගෙන තියනවා තවමත් එකතුය මින්නවා. සියල පරවැසියන්ට කඩිනමින් කොරුණනා මර්ධන එන්න අත්ලබාති අවසන් කළ දකුණු ආසියාාවගේ පළමු රට බට ශ්‍රීලක් අවපත්කිරීම රජි අරමුණ බව අමත්‍යනාමල් ්‍රාජපක්ෂමතා පවසනවා. අපේ ඉලක්කේ තමයි තාමත් කඩිනමින් එන්න කල අවස වෙච දකුණ ආයාවේ ර බවට පරිවර්තය කරන්නත් ඒ තුළ ලංකාව ආර්ථීක කඩියුතු සඳහා විෘත කිරීම සඳහාවශ්‍ය පරිසණ නිර්ණය කර. ඒවගේම තමයි අතර මැති ප්‍රතිකාරමධ්‍යස්ථාන හරහා රෝගීන්ව තමන්ගේ දිිස්ට්‍රික්කයේ තුළ. වාගගේ පෙහෙ කරන තමයි ප ලක්ක නිසා තමයි වෙවැනි අරමද ප්‍රක අධ්‍යථා ලක හම ශික්ෂම තාව කාලක හ විුදත කන ලාපුරොත්ව දේස ඉදිරට විල ටුතු කරන්නේ දානපතියන් සිිල්නට අපි හදවර තුවන්ත දොම්පි මල්වාන නව කොවිඩ් අතර ැද ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත්ත කරමනුයි නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පලළ. මල්වාන උලෙහිටිවල ප්‍රදේශ, පෞද්ගලික පාසල් ගොඩ නැගින්ලක්. එහි හිමිකරු මේ සදහා පරිත්‍යාග කරතිබුණ. මහල් තුනකින් යුත් මේය අංකසම්පූර්ණ කොවිට් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථනයක් ලෙස සකස්කිරීමෙන්ට අනතුරුුවයි විවෘරතැකරුුණේ. හිෙටකුත් ජනාධිපතිය රණසිංහ ප්‍රේමදා සහතාගේ අනු හත්වන ජනමදිනය අදටයේදී තිබෙනවා. ම්කරපක්ෂයෙන් දේශපාලනය ඇැබී ආර් ප්‍රේමදස බහතා මෙරට දෙවන විදාහයක ජනාධපතිවරයි. දුප්පත් ජනතාව නගා සිටුවීම සිය දේශපාලන දර්ශනය කොටගත් ආර් ප්‍රම දස බහතා එම ජනතාව වෙනුවෙන් ගම්මුදාව ජනසව ආදී වැඩ සටහන් හඳන්වාදුන්නා ප්‍රේමදාස මහතාගේ අනු හත්වන ජන්මදින උත්සවය අලුත්කඩේ උසා විසංකීර්නය අසල පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී අද පෙරවරවේ පැවැත්වනාා. ඒ අනසිංහ ප්‍රේමදාස මහතාගේ පුත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධහනත්වයිෙන්. හේම ප්‍රේමදාස මහත්මිය සහ පාලිමේතු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. ිමනාස්තික ක්‍රඩ බාන්ට මිලදී කනීමේ ටැඩරය පිළිබඳ ඇතැම් වේ අඩිවල පලවන වාර්තා අස්‍ය බව ක්‍රේඩා සංවර්ධනති පර්තමිත්වී අදක්ෂන්රාල් අමල් එදිරි සුරය මාතා පවසන්වා. ජිමනාස්ටෙක් ක්‍රීඩා බහන්ඩ මේතෙක් මිලදීගෙන නැහැ. එබැවින් ඒවා ිලදී ගැනීමමි, ප්‍රසම්පාදන අක්‍රමිකතා සිදු ඇති බවට විධ වෙබ්ඩ විහර හාපල වන සාවද්‍යපුුවත්, තරේ හෙලා දකින බවයි, ක්‍රීඩා සංගතන දෙවාාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් ඉදිරිසූරිය මහතා අවදහරුණය කරන්නේ. මෙම බහන්ඩ මිලදී ගැනීම ිලගණන් කැදව ඇ නමුත් ිලදී ගැනීම සම්බන්ධ අවසන්තීරණය මෙතෙක් ගෙන නැති බවද ඒ මහතා පවසනවා. බන්ධනාකාරගතව සිටින සංවිධානාත්මක අපර අද කල්ලි සාමාජිකයකු වෙන සූපන් තාර්කයන් අයගේ ගෝලයකු බව කියෙන පුද්ගලෙකු, විශේෂකාය බලකාය මගින් අතරංගුවට ගෙන තිබෙනවා. බෙලියත්ත ප්‍රදේශයේදී ටීපනසය අවිතෝගයක් සහ උන්ඩ හත්සිය හැටකට අධික ප්‍රමාණයක් සමඟයි ඔහු අත්තරංගුවට ගෙන ඇත්තේ. ක්ෂණය සේ දරුවන් අධ්‍යාපන කටයතු සිදු කරන ලබන මෙම කාලය තුළ එම දරුවන්ගෙන් ඇත්ව යන ගුණධර්ම වර්ධයකිරීමේ වැඩසටහනක් චින්තාකාරය නමින් සංගධන කරති වෙනවා. මෙම වැඩසටහන පිළිබඳව මාතය දැනුවත් කිරීමේසාක චක්, සූම් තාක්ෂණය ඔසේ රජ ප්‍රෞෘති දෙපාර්තුමින්තු ශ්‍රණ ගරයේදී අත පැවැත්වනා. දහම් පාසල් පිරිවෙන් හා භික්‍ෂූ අධ්‍යාපන අමත්‍යංශයයි මේ සංගධහන කරනු ලබන්නේ. මෙමවස්ථාවට රාචාමාත්‍යය විජිත බේරුගොඩ මහතා ඇතලු පිරිසාක් එෙක්ව සිටිය. දරුවන්ගේ සමාජ සබන්ධතාවයන් වලින් ඇත්වෙල. දුරකතනයයක් සමගකක් අධ්‍යාපන ලබනවස්ථාල්ද සුන්තාසසිනු අධ්‍යාපන ලබ මේක යන්ත්‍රක සම්බන්ධතාවයක්. මේ තුළ දරුවන්ගේ නිර්මාණ සීලිත්වේ කියනක අඩු වෙනවාති මේමනිසා මාත්‍යංශක් විේ අපි කල්පනාකර චින්තතාගාරය නමෙන් වැඩසටහන. දරුවන්ගේ මානසිිකමට්මදියුණුර. ගුණධර්ම වැඩිදිුණ කර. අර්ථවත් දෙේල්ඒ දරුවන්ගේ මනසුතුනට ඇතුළු කරන්න අපි මේ වැඩසටහ නිර්මාණය කර සෑම ඉරිදා දවසකම. උදේ අටහමාරයෙන්දල නම හාමාර් දක්වා පෑක කාලයක් පෙන් කරලා. හුදගලා තත්ේ මිදිල ඒ දරුවන්ට මේ මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනයට ලබල. මි චින්තතාාරයෙන් දැට බඩරිසරන්ුස්සේ විශෂ උපදේශන සැපේනවා තමන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කරලා ඒඇත්තන්ට විසදුම් ලබාගන්නට තවශ්‍ය ක්‍රමවේදයක් අපි සකස් කලතියෙනවා. මිනුවන් ගොඩ දිසාරෝහලට සහ ගම්පා බාරෝහලට රුපියල් මිලියන දෙකක ආධාර ප්‍රධානය කෙරුණා. මිනිුවන් ගොඩ බොරගලවත්තේ සම්මාජීව බෞද්ධාශ්‍රම, අනුශාසක පූජ මෝරවත්තේ සුබෝත සෝමි වහන්සේගේ මඟවෙන්වීමෙන් හෙළසවිය පදනමයි මෙම බාන්්ඩ ප්‍රධනය කළේ, කොවිට් ආසහන්දිතයන්ට අත්‍යවශ්‍ය බහන් මනිුව ගොඩ දිවිසාරෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජයන්ත අභේරත්න මහතා වෙත මෙලෙස බහර දුන්නා. මීට සමකාමීව ගම්පහ මහරෝහල විවෘත කරුණු නව කොවිඩ වාටුවක් සඳහා රපයා ලක්ෂ දහතුනක් වටිනා ඇඳැන් අටක් ලබාදීමට සිදුෙරුණා. ුන්දනාව පැමිලින බැතිමතුන් සඳහා මෙවර දන්සල් පැවැත් වෙන්නේ නැහැ. එම මුදල් කොෝනාවන් ජීවනෝපාය අහිම වූ අන්ුරාතුපපුර දිස්ට්‍රක්ේ පවල් දහස් පසයක් වෙත භහරදිීමට බර්ටි දිසානායක පදනම සූදානම් වසිටිනවා. ඒ රාචාමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්තුවයෙන්. කොලම්ඹ මියසිස් විද්‍යාලිය ආදිශෂ සංකමය ආරහම්ප කල කොවිඩ් වසංගත අරමතල මගින් කළබෝවිල ශික්ෂණ රෝහට, රපියල් මලියන එකයිදශ මහතරක් පටිනා වෛද්‍ය උපකරන කට්ටල පරිත්‍යාග කලා. ද්‍යාලයේ ආධිශේෂයාවන්ගේ පරිතාාග වලනුයි මෙමකාරය සිදු කළේ. ආධ ශිෂ්‍යා සංගමී සහපතින නිලුම් සේනාතිර මහත්මිය වි්‍යාලියයේ බහරකාර මණ්ටලයේ සබහපති අජිතත සයිසායන මහත්ම මහත්මී නැරු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා ප්‍රර්තය විකාශයෙන් අනතුරුව විපරම විශෂන්ගේ බලා පොරතුවන්. ස්තපාන පති අදට අවසාන් ඔබට සාත්්‍රයක් හන්. දධයක් දධයක් නතුව තිබුණු පාලිමේන්තුව අද කඩිගුලක් ඇවස්තුනාවගේ තත්වයකට පත්වනා හේතුව මොකක්ද කියලා හරි හැටියකට තේරුම් ගන්න නම් බැහැ තෙල්මිල වැඩිකර කියලනං. ඊ කට්ටිය සැප වාහනයෙන් මඟට ඇවිල්. ලොරිලින් අත්ත්‍රෙක්ටර්වලින් පාලිමෙන්න්තු න ැටි අපිදැක්. විපක්ෂ නායතුමානන්ගේ මිනිකූපරකේ. හතර වටයට අවි අමෝරගෙන! සිකරුටියකත් එක්ක. හැබැයි විපක්ෂයේ සජත්පිලේ ඉන්න ඔක්කොමනං ලොරියේ අත්ත්‍රක්ටරේ. පිල එකේ යනවා දැක්කේ නැහැ. ඒ මොකද කියලා අපිට දැම්මම කියන්න බැහැ! හෙට අනිත්ගට හේතුව එලිබේවි. ඊයේ එහෙමගේපු අය අද පාලිමේන්තුව ඇතිලේ ලොකු සද්ධයක් දැම්ම, බෝඩුත් උත්සගෙන හිටිය. හැබැයි පාලිමේන්තුව ඇතුළේ අද තවත් දෙයක් සිද්ධ වුණා. ඒ තමයි, හැත්තෑ හතේ පාලිමේන්තුවට ඇවිල්ලා කවදාවත් පැරදුනේ නැතුවේදලා විස්සයි විස්සේ මහමැතිවරනෙන් පක්ෂයත් එක්කම බින්දුවට ටනු පනනිල් විකමසිංග මහත්ත්‍යයා. හම්බවෙච්ච එකම ජාතික ලැස්තුවෙන් ආයෙත් පාලිමින්තුවා. ප්‍රනිල් මහත්තයාගේ අදදකීම් පාලිමින්තුට ගොඩක් වටනවා මොකද අවුරදු හතලියටත් වැඩි පාලිමේන්තු ජීවිතයක් ලංකාවවෙත් තිබුණු දවන්තම පක්ෂ නායකයා ප්‍රනිල් වි්‍රමසිංහ මහත්තයා නායකක්ත්්‍යදීපපු. චන්ද විසි නවයක් විතර පැරදුනානං තමයි, පැරදිච්චකෙත්. කොච්චර අදදකීම් මැද්ද. මාස නවයක්ම ගයාා ප්‍රනිල් මහත්තයා පාලිමින්න්තුවේ ඉඳගන්නවද නැද්ද කියලා තීරණයක් ගන්න ඒ තීරණය අරගෙන? අද පාලිමේන්තුව පු දවසෙම පාලිමේන්තුවේ විපක්ෂ කඩි ගුලක් වගේ ඇවස්තුනේ ඒක නිසාවද්ද කියලා. සැකයකුත් එනවා. මොකද හෙට අනිද්ධවෙද්දිී ඇත්ත විපක්ෂනායක කෞුද කියලා ප්‍රශ්නෙකුත්තේී අන්න ඒක නිසා. විපක්ෂයේ සමහරක් උදවිය ආණ්ඩුවට විරෝධේධනව කියලා ප්‍රණනිල් මහත්ත්‍යයට විරෝධය දැම්මද කියලා දන්නෙ. නැෑ හැබැ! ප්‍රනිල් මහතය හදපු ගෝල බාලිෝටක දෙනෙක් නං හොරාවට නෙවෙයි කෙලින්ම ගිහිල්ල කතා කරනවා දැක්ක සමහරු. රෙ හොරෙන් තාාෑාව කියලාත් පාලිමිේන්තුව පැත්තෙන් ආරංචි වෙන මොනදේ කිව්වත් අපිට කියනතියන්නේ එකම එක දෙයයි. ඕනෑම් රටකට ප්‍රබල විපක්ෂයකුත් ඕනේ. විපක්ෂය ප්‍රබලපෙන තරමට තමයි ආණ්ඩුවත් ප්‍රබලවෙන්නේ. මොකද බොරු සෝභනයට මාධ්‍ය සදර්ශන පෙන්න පෙන්වෙන්න නැතුව. ආණ්ඩුවටත් වැරද්ද පෙන්නලා. ප්‍රතිපත්තියක් මතවාදයක් ඉදිරිපත් කරන විපක්ෂයක් හිටියෝත් ඒක ඕනම රටක ඉදිරි ගමනට ලොකු ශක්තියක්. ඒ ශක්තිය, දැඉන්න විපක්ෂය දෙනවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක් ඒකෙ ප්‍රශ්නයේ නායක යනං. ඒකට පිළිතුර කණින් විකමසිංහ මාතයනං. හෙට අ නිද්ධවෙද්ද විපක්ෂ පැත්තෙන් හොඳ හොඳ සෙල්ලං රටටම බලාගන්න පුළුවන් වෙයි. අදත් විපරම පිටපත සුධර්මන් රදලියකොටගින්.